කට සමහරයට ඔබ තිය දගාන ඔබවත් දන්නතු ඇති. ඔබ අදීම් පස්සෙ වත් ගනන් කරන්න දැන් මෙෙම ඉන්න ගම හරි ගංම් කරගන්න දත්කීියද තියෙන්නේ කියලා හරර ගණන් කරගන්න මොකද මංකයාන් ය එකයි මේවා යොදාන් ඉගෙන ගන්න. ඒ යෙදීම තුළ ඔබ මේ ජීවද්‍යාවය ප්‍රවීනයක්වේනවා. එතකොට එනම් මේ දත්තුොලින් කරන්න කාරයයාන්න නිට පසේ දතක ිය්හය කෝයවාගේද දතක පිටත තියෙන්නේ මොනවාද ඒවා දැන ගන්න. දශ ැව දරුව ඔබට තව චුට්ටකින් ව ස්ල් ලගින් පෙන්න්න විශෂ නිදේශයය මේ රිසෝස් භුක්යකේ සම්පත් පොතේ ඕවා කියලා නැහැ. මොදන්න සම්පත් පොත හැදුවේ කවුද කියලා. ඕවා කියල නෑ. එතකොට ඒ වනාට ප්‍රශ්නපත්තරේ ගැත්තහාම අවුරුදු දෙකක් දැන් ආවා දෙදස් දහනාවයාව දෙදස් විස්්සාාව රිිසෝස් පොතේ නැතිවා මිතැන තියෙනවා. ඒ රිස් ස් ර ල ල් ය ෑන. ර වපසරියත් දැනගන්න්ඩෝනනි එහ ඒ වපසරිය දැනගන්න රිසෝස්පොතට විතරක් යටවෙන්නේ පා දැරුවනි. රිසෝස්පොත ඉතරක් සමහර ගුරුවර කියනවා මේක විතක් බල ලගිහිල්ල හරියට පාඩන් කල්ලා මේකම ගිරවෙක්්දාලා ගිහිල්ල උත්තර එලියන්න කියලා හබැ එහෙම උත්තරේ ලිව්වට ඒච්චර සාර්ථක ක්‍රමයක් නෙවේ මුකද මාකෙන්ස්කීීමේ කරම් බැලවාහ මාකෙන්ස්කීම්ික අර රිසෝස් බුක්් එකේ තියෙනනෙවට අතරවත් සමහර දේවල් තියෙනවා. එතකොට ඒදරුවට අර ලකුණු සීයට යන්න බෑ. ලකුණු අසූ පහට වඩා ඒකකට යන්න බෑ ගොඩක් අය ඒ හය සිය ගාන ත්ිය ගාන ඒම නැත්තන් අටසිය ගානක් ඒවාගේ සංඛ්‍යාවක් තමයි ඒ තියෙන්නේ. එතකොට විසිදහක් ඉතර ටේපරකළියලා ඒ ගන්න ඉච්චරයි. එතකොට ඉතින් එහෙම දාලා මිචර ප්‍රමාණයක් ඒ ගැත්තයිකුවට වැක් නෑ මොකද ඒක ප්‍රතිසතයක් වශයෙන් ගැත්ත හම ඉතාමක් මාඩු ප්‍රතිසතයා. එතකොට එහෙම වෙන් අවශ්‍යනෑ හැමෝට මුහොඳ ඒකට ජවිද්‍යාවයන්න පුළුවන් ැ ඉන්න මේදක රියට ප්‍රගුණ කරගාන්න, මේක හරියට ප්‍රගුණ කරගැත්තුූ තේම ඔබ ඔබට මේ ජීවවිද්‍යාව ඕනිම ප්‍රස්්නකට පිළිතුර ලියාන්න පුළුව.